අයිබෝන් කොහොමද තින්නේ ඔයාලට අද මම ඉතා ගුණවත් රසවත් දේශීය පානයක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා මේ තියෙන්නේ සපත්තු මල් වද මල් කියලත් මේකට කියනවා මේ තියෙන්නේ පොකුරු වද එක මම අද පොකුරු වද පානයක් තමයි ඔයාලට හදාගන්න විදිය කියලා දෙන්නේ මේක අපේ ශරීරයේ උෂ්ණ ගතිය නැති කරන්න ගොඩාක් හොඳ පානයක්. මේ වගේ මේකෙන් එක මලක් අරගෙන වතුර වීදුරුවකට දාගන්න. ඒ මල වතුර වීදුරුවට දාලා හොඳින් පැහෙන උණු වතුර එකක් අරගෙන මේකට දාගන්න. උණු වතුර දාලා තප්පර කිහිපයක් යනකොට මේ විදිහට වදමල සුදු පාට වෙනවා. ඒ වෙලාවට අපි වදමල මේකෙන් අයින් කරගන්න ඕන. මේ ළඟට මම මේකට දෙහි ගෙඩියක විතර විෂ එකතු කරගන්නවා. මේකට දෙහි, ලෙමන්, නාරං, පැංගිරි කුලේ ඕනම පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ කරලා ඒකට මම සීනිත් එකතු කරගන්න සීනි අපි රසානුව එකතු කරගන්න පුළුවන් නමුත් මම සීනි එකතු කරාට ඔයාලට පුළුවන් නම් සීනි එකතු නොකර මේක බොනවන මේකේ ගුණදායක බව වැඩි මොකද සීනි කියන්නේ එච්චර ශරීරයට හිතකර දෙයක් නෙවෙයිනේ රසවත්කමින් වැඩි වෙන්න නම් සීනි දාගන්න එක හොඳයි නමුත් ගුණදායක බව වැඩි වෙන්න නම් සීනි නැතුව බොන්න පුළුවන් නම් හොඳයි දැන් ඉතින් අපේ රසමලස සපත්තු මල් තේ එක හදාගෙන ඉවරයි. ඔයාලගේ ගෙදරත් මේ විදිහට සපත්තු මල් ගස් තියෙනවා නම් මේ විදිහට හදලා බලන්න. අපරාදේ නිකන් වැටිලා යන එකනේ. ඉතින් මේ වගේම තවත් රෙසිපියකින් මං ආයෙත් ඔයාලා හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.